මේ දිනවල අන්තර්ජාලයේ බලන වාර්තාමත ජනතාව බොහෝ දෙනෙක් විමසීමක් සිදු කරලා තියෙනවා ධූමකේතුවක් තස්සේ වෙනවද කියලා. ඇත්ත වශයෙන්ම මේ ධූමකේතුව පීවේසට පෙනෙන්නේ නැහැ මේ වන විට ලංකාවේ අපිට සමහර රටවලට ඉතාම අපහසුින් දැක ගන්න පුළුවන්කම තියෙනවා හොඳ තද කළවර හසක් තිබෙන අවස්ථාවකදී නමුත් අනාගතයේදී අපි හිතමු 17 වෙනිදෙන් පස්සේ වගේ මේ දැක ගැනීම අවස්ථාව උදා වෙන්න පුළුවන් පීවේසට පවා දැනට දින 30ක් යොදාගෙන අපිම කියන ආකාරයෙන් බැලුවොත් මේ නිරීක්ෂණය කරන්න පුළුවන් මේ වසරේ දැනට තිබෙන හොඳම ධූමකේතුව මේ සොයාගත්තේ මෙම වසරේ මුල කාලයේදී ග්‍රිගරි ලෙනාඩ් කියන තැනෙත්තෙක් විසින් තාරකා විද්‍යාඥයෙක් ඒ නිසා මේ දාලා තිනවා ලෙනාඩ් ධූමකේතුව කියලා අපේ එය C2021 A1 කියලා කියනවා දැන් මේ ධූමකේතුවේ විශේෂත්වය තමයි මෙය නැවත එන්නේ ධූමකේතුවක් නෙමෙයි සූර්යාවට එක ආව ගියා ඒ කියන්නේ ඌට්වලා පටලේ සිට සූර්යයාත් පෘථිවියත් අතර තියෙන දුර වගේ 35000ක් දුරක ඉඳලා මේක පැමිණෙන්නේ මේ ඒ වගේම මේ මේ ධූමකේතුව ඉතාම අධික වේගකින් එනවා ඒ තප්පර කිලෝමීටර 50-70 අතර වේගයක් මුලින්දින් 70ක වේගයක් තිබ්බා ඒ කියන්නේ ආහසේ අපි දකින උල්කාෂ්මයක් වටින වේගය වගේ වේගයක් මේකට තියෙනවා ඉතින් මේ වේගින් යන මේ ධූමකේතුව හිතා පෘථිවියට ඉතාම කිට්ටුවෙන් ගියේ 12 වෙනිදා සහ ඒ වගේම අද දිනේ මේ 12-13 අපි ලංකාවේදී වලින් දිනෙන් ගත්තොත් අද දිනේ ගන්න පුළුවන්. ඉතින් ඉතාම කිට්ටුවෙන් දවසේ තමයි දීප්තියම වැඩි අවස්ථාවක් වශයෙන් අපිට එක වෙලාවදී කියන්න පුළුවන්. නමුත් සූර්යයාට කිට්ටු වෙනකොට තමයි දීප්තිය ගොඩක්ම වැඩි වෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වන ආකාරයේ මෙහි දීප්තිය වැඩි වීමක් එකවරම අඩුවීමක් තමයි නැත්නම් වැඩි වීම නැවතිලා තියෙනවා. දැන් මේක නිසා තමයි අපි පරිස්සම් වෙන්නේ මේ ගැන අනාවැකි බල කරන්නට. ඉතින් මේ ධූමකේතුව අද රාත්‍රියෙන් පසුව දැන් මේ දිනවල තිබුණේ උදේ අහසේ. නමුත් 14 වෙනිදෙන් පසු මේ සූර්යයාගේ අනිත් පැත්තේ යන නිසා හිරු බැස ගියාට පස්සේ තමයි අපිට දිස්වන්නේ. එවිට ඒ නිසා දැන් අපි මෙය බලනවා නම් 14, 15, 16 වගේ දවස්වල මෙය හිරු බැස ගියාට පසු බටහිර අහසේ පොඩ්ඩක් නිරන්තරයකට වන්නට සිද්දේට තරමක් ඉහළින් අංශක 10ක් ඉර බැස ගිහිලා විනාඩි 30ක් වගේ ඇතුළතදී නැරඹීම ඉතා සුදුසුයි. බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. නමුත් පීවේසට පෙනේ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. දින 30ක් භාවිත කරන්න වෙනවා. සාමාන්‍ය සුළු දින 30ක් යවල තියෙන බයිනොකියුලර් එකක් පාවිච්චි කරපුවම ප්‍රමාණවත් වෙනවා. ඊළඟට මේ දේශීයකුණත් බලන්න පුළුවන්. නමුත් මේ 17 වෙනිදා වෙන විට ටිකක් තව දීප්තිය වැඩි වෙයි. දැන් ටීන් ටී ක්‍රමෙන් සූර්යයා කිට් වෙනවා සූර්යයා ගාවට ඉතාලම කිට් වෙන යන්නේ ජනවාරි 3. නමුත් එවිට අපිට ඈත වැඩි. ඉතින් මේ දෙක අතර සමතුලිතකින් තමයි අපිට මේ දීප්තිය බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. 18 වෙනිදා. දැන් මේ පොය තියෙන නිසා ටිකක් අපහසුයි බලන්න අහස. නමුත් 18 වෙනිදා බටහිර අහස බැලුවොත් සූර්යයා බැස ගියාට පසුව අපිට බලා ගන්න පුළුවන් තේකම තියෙනවා උදින්ම තියෙන බ්‍රහස්පති ඊළඟට සෙනසුරු පහළට වෙන්න තියෙනවා අංශක 20ක් විතර පහළ සිද්ධියට පහලින් ඉරපස ගියාම සිකුරු ග්‍රහලෝකය මේ සිකුරු ග්‍රහලයකට ඉතාම කිට්ටුවෙන් මේ ධූමකේතුව පිහිටනවා ඒ නිසා බලා ගන්න හරි ලේසි දින 30ක් තියෙනවා 18 වෙනිදා ඉන් පසුවත් මෙය ක්‍රමක්‍රමයෙන් දකුණු පැත්තට තමයි ගමන් කරන්නේ උතුරු ප්‍රදේශයේ පෘථිවිය උතුරු අර්ධ ගෝලයේ ආයත හොඳට තිබිච්ච මේ ධූමකේතුව ඉර බැස ගියාට පසු දැන් උදේ කාලේ දැන් ඉර බැස ගියාට පසු දකුණු අර්ධ ගෝලයේ ආයත හොඳට පේන්න පටන් ගනිමි ඒ නිසා ක්‍රමයෙන් දකුණට යනවා මේ එතකොට ඒ නිසා අපිට ටික බටහිර අහසේ විරිත දිගට යන බැලුවොත් ඉර බැස ගිහිල්ලා විනාඩි 30ක් පමණ ඇතුළතදී අංශක 20ක් පමණ ඉහළ 18 වෙනිදා ගත්තොත් ඒ පමණ ඉහළ අහසේ මෙය බලා ගැනීමේ හැකියාව තිබෙනවා දින 30කින් බලන්නත් පුළුවන් සමහර විට අහස ඉතා පැහැදිලි නම් පීවීඑස්ට පෙරෙන්ට ඉඳ තියෙනවා ජනවාරි මාසේ මුල දක්වා මෙය මේ තත්ත්වයෙන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මොකද ජනවාරි 3 තමයි සූර්යයාට ඉතාම ආසන්නයෙන් යන්නේ